मैं जातक करता मगे वचने मग मिस्त्र कर छांद की मेरा जातक है मगे वचने मिस्त्र कर दे मैं क्या हैर वोट लग कर नहीं पा होते मम्मी तुम में मैं कहता हैर वोट लग कर नहीं मैं करा नहीं डाउट मतलब हिट नहीं मैं करा नहीं होते वो यार तो मतलब हिट नहीं है मम्मी कहता मगे वचने नहीं किए छांद की मेरा जातक उनके वर्तमान कथा का तुम्हें नहीं मैं करता मुख्य मिस्त्र ने मैं प्रधान वोमना कर तो मूल के टिके देख සිද්ධාර්ථයන් බුද්ධත්වයට පත් වෙලා මුලින්ම වැඩිම කොට රජකම රජකම වලට මුලින්ම වඩිනවා රජකම වලට වඩින්නේ ඔබට මතකයි බිම්බිසාර රත්තුමාගේ ආරාධනය මත බිම්බිසාර රත්තුමාව සත්‍ය සොයාගෙන යන ගමනේදී මගදී හම්බ වෙනෝනේ හම්බුනම කියනෝනේ මගේ රාජ්‍යයෙන් කොටසක් අරගෙන ඔබ කරන්න කියලා පාලනය කරන්න කියලා ඒකට සිද්ධාර්ථයන් කැමති වෙන්නේ නැහැ බිම්බිසාර රත්තුමා ඊළඟට කියනවා එහෙම අකමැති නම් ඔයා එහෙනම් ඔබ සොයන ඔබගේ ඔය සත්‍ය අවබෝධය ලැබුව පසු ප්‍රථමයෙන්ම මගේ රාජ්‍ය ප්‍රකටම කරන්න කියලා ඉතින් ඒ කීම කිව්වට මොහොම ගියා සුද්ධෝදන රත්තුමාට තමන්ගේ බුදු පුත්‍රයා ඈ තමන්ගේ මේ පුතාව බුදු පුතාව තමන්ගේ කිඹුල්වත් නුවරට ගෙන්වා ගැනීමේ ලොකු ආසාවක් තිබුණා හරි ඉතින් පණිවිඩ යවුවා මොනා කළා නෑ අන්තිමට කාලුදාය කියන අමතිවරයාව එතන මහාන කරව ඉන් අනුතුරුව තමයි ඒ හිත හදලා බුදුන් වහන්සේ ගෙන්න ගන්න කිඹුල්වත් පුරයට නැත්නම් කපිලවස් පුර කිඹුල්වත් පුරයට බුදුන් වහන්සේ එහෙම වඩිනකොට දැන් සූදානම් කරනවා රජ මාර්ගවල ඔබ දන්නවා යශෝදරා එක මම වෙනම කතා කරන්න යශෝදරා සම්බන්ධයෙන් යශෝදරා තමයි මේ අපිට හම්බෙන මේ පෙරදිග කතාන්දරවල තමන්ගේ සැමියා වෙනුවෙන් අතිශය කැපකිරීමක් කරපු කාන්තාව විදිහට අපි දකින්නේ. ඇය ඒහි ප්‍රතිමූර්තිය විදිහට අපිට සලකන්න පුළුවන්. තමන්ගේ ලේබලින් ලැබිච්ච දරුව ලැබුණ දවසේ තමයි යශෝදරාව හැරදා යන්නේ සිද්ධාර්ථයා. නමුත් එහෙම තමන් හැරදා යන සැමියාට යශෝදරා නිතරම සෙත්පත් වසක් එයා අහිතක් කවදාකවත් හිතුවේ නැහැ කැලේ තියෙන කොයි දේවල් රස වේවා මලේ වඳුරු මෙන් පිරිවර සෑ දේවා අවුවේ තියෙන රස්මාලා නු වේවා ගව්ෙන් ගව දිව මාලිග සෑ දේවා කියලා තමයි යශෝදර ප්‍රාර්ථනා කළේ ඔබ ඉන්න කොට යශෝදරට අත්‍තර වේදනාවක් තියෙන යශෝදර අණ කරනවා රාජකන්‍යාවන්ට ඔබලු හැමෝම කහ වස්ත්‍ර වලින් සැරසෙලා ඉන්න කියලා සිද්ධාර්ථ සමයන බුදුන් වහන්සේ වැඩිනකොට රජ මාලිගාවට අනිත් අය යනවා ඇය තමන්ගේ ශ්‍රී අහ ගබඩාවට වෙලා නිතර කාලා අලාගෙන ඉන්නවා යලිනේ පරම ඉතින් බුදුන් වහන්සේ අවසරයකින් පොරොව අවසර ගන්නේ නැතුව එනවා සිද්ධාර්ථ බුදුන් වහන්සේ එනවා කොහෙටද යශෝදරාගේ කුටිය. බුදුන් වහන්සේ දන්නවා තමන්ගේ අතින් යශෝදරාගේ අසාධාරණයක් වුණ බව. ආවෙන් පස්සේ බුදුන් වහන්සේගේ ජංගම පර්යන්තය. ජංගම පර්යන්තය කියන්නේ කෙණ්ඩාවේ යටි කොටස. තදින් අල්ලගෙන යශෝදරා හදාගත්තා. මේ හදාගන්න වෙලාවේ සුද්ධෝදන මහරජතුමා එතනට පැමිණලා කියනවා මේ යශෝදරාගේ ගුණ ඈ ඔබ වහන්සේ බිමබැද හොති සිත ඇයට විමසන්නේ කරන්නේ එනම් ඔබ නිදාගත්ත කියලා ඉතල ඇයත් බිම නිදාගත්තා නුඹ වහන්සේ මහනුඹව අස සෙසු රජදරුවන් එව් පණු නොගෙන නුඹ වහන්සේ කෙරේ සිදෙහේ වැන්ද වූ ජීවත් වූයේ තාස්ට රැකි ඔබ වහන්සේ වෙනුවෙන් වැන්ද වූ කාන්තාවක් විදියට මම ජීවත් වුණා ඒක මහ පුදුමයක් කියලා කියනවා බුදුන් වහන්සේ වෙලාවේ කියනවා මම මම වෙනුවෙන් කැපකිරීම කළේ මේ ආත්ම විතරක් නොවේ මම වෙනුවෙන් සෑම ආත්මයකම කැපකිරීම කළා එක ආත්මයක සංකිතුරියක් විලා ඉදිලා මගේ ජීවිතේ පවා බේරගත්තා මේක අහන සුද්ධෝදන රත්තුමා කියනවා ඉතින් අපටත් ඒ කතාව කියන්න අන සුද්ධෝදන මහරත්නමාගේ ආරාධනාවේ චන්ද කිනර ජාතකය
දේශනා කරනවා. මම ඔබට මෙච්චර වෙලා කිව්වේ මගේ යුතුයේ පුතේ වර්තමාන කතාව. දැන් අපි යනවා අතීත කතාවට. ඔන්න බ්‍රහ්මදත්ත රජතුමා රාජ්‍ය කරන සමයේ හිමාලයේ ආශ්‍රිතව ගල් පර්වත ප්‍රත්‍රම් පර්වතයක් ආශ්‍රිතව අපගේ බෝධිසත්වයෝ සඳ කිඳුරෙක් වෙලා ඉන්නවා. ඒ සඳ කිඳුරා යශෝදරා දේවිය සඳ කිඳුරිය වෙලා ඉන්නවා. ඇයගේ නම චන්ද්‍රා කියන නාමයෙන් තමයි තිබෙන්නේ. දවසක් අපේ ඔය බ්‍රහ්මදත්ත රජතුමා තමන්ගේ රාජ්‍ය බාර දීලා ඇමතිවරුන්ට දුන්න මුගුර අඩයටේ කඩුව පාරා වලල්ල කියන පංචාල් බැන අරගෙන කළු පාට වස්ත්‍රයක් ඇඳගෙන මුවදඩේ මෙයා මුවන් ගිහි පාරවල් බලාගෙන බලාගෙන ඉන්නකොට ඔව් දකින්න හරි ලස්සන දර්ශනයක්. ඒ තමයි කිඳුරියක් නර්තනය වෙනවා. කිඳුර තාලයට බහනලා පෙන්නේ කිඳුරියක් නර්තනය වෙනවා. බ්‍රහ්මදත්ත රත්තුමා ටිකක් ඉතින් කාමුකයින රජවරුතුමා බ්‍රහ්මදත්ත රත්තුමාට ආස්මිතනවා මම අන්තපුරයට ගන්න. බ්‍රහ්මදත්ත රත්තුමා ගෑනු දැකලා තිබ්බට මේ වගේ ගෑනියෙක් දැකලා තිබ්බේ නැහැ. ඒ නිසා ආදරේ හිතිලා ආසේ හිතිලා එයා කල්පනා කරනවා දැන් ඉන්න බාධකේ කවුද? මේ ඉන්න බාධකේ තමයි අන්නර කියන කිඳුර. එතකොට කිඳුරිය ලබා ගැනීමේ උවමනාවෙන් බ්‍රහ්මදත්ත රජතුමා කිඳුරාට ඊතලයෙන් දම් කිඳුරාගේ ඊතලයේ වැදිරා කිඳුර බිම ඇදගෙන වැටෙනවා. කිඳුරිය දන්නේ මේක සිද්ධිය. කිඳුරිය තාම නර්තනයේ යෙදෙනවා. නමුත් එක වෙලාවකට බලමු මොකද මේ සැමියා එක පාට බිම වැටලා ඉන්නේ කියලා. දුවගෙන ළඟට ගත්තොත් ඔහුගේ ඊතලයේ වැදිරා මේ ගලනවා පේනවා. අය මොහොතයියේ තමන්ගේ සැමියා බදාගෙන නඩු. හා ඔහුමින් අතරතුර බ්‍රහ්මදත්ත රජතුමා කිමින් කිඳුරිය ළඟට ලඟ කිමින් කිඳුරිය ළඟට ලඟ වෙලා කියනවා ඔබ අඩන්න එපා මම ඔබ අන්තපුරයට ගන්නම් මම ප්‍රධාන විශ්වකෝටයටපත් කරනවා. නමුත් ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කරනවා. ඇයට තිබ්බා තමන්ගේ සැමියට එහෙම මැරෙන්න දීලා බ්‍රහ්මදත්ත රජතුමත් එක්ක යන්න. අන්න පුතේ කාන්තාවගේ පතිවත ඉස්මතු කරපු තැන. කාන්තාවගේ පතිවත කියන්නේ ශරීරයේ කොහෙවත් තියෙන කෑල්ලක් නෙමෙයි. පතිවතගේ තමන්ගේ සැමියාගේ සිත කායික ස්ථාවර කරගෙන ඉඳීම. එයාට තිබ්බා අපර මනමේ කුමරිය මතක් වෙනවා. ඈ චුල්ල දරුදුර ජාතකයේ අර නේ මතක් කරන කාලේ මතක් වෙනවා. ඒ කුමරිය මතක් වෙනවා. ඒතර දැන් මේ මැරිච්ච සැමියා මැරුණා කියලා හිතාගෙන ඉන්නේ. ඒ දෝෂාරෝපණය කරන රත්තුමාට ඔබ වැද්දේ මං මාව ලබා ගන්න මේ විදියට ඔබ මම පෞකාරය මගේ සැමියාව ඝාතනය කරපු පෞකාරය. බ්‍රහ්මදත්ත රජතුමා ටිකක් කියලා බලන් ඉඳලා ඉතින් ඒ පාරක් ගන්නේ කොහොමද කියලා යන්නේ. මොකද අඩු දාන්නේ හරි යන්න ගියාම කිඳුරිය වැළපෙනවා. කිඳුරිය වැළපෙන්නේ තමන්ගේ අතීත කාමයන් සිහිපත් කරමින්. අපි මේ කන්දෙන් මේ කන්දට ගිය නේ අපි මේ ජලාශවල නේ අපි බටලා පිටමන් අපි නේ අපි විනෝද වුණා. අපි වැල් ලොච්චින්දා පැත්ත කිය 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 අය දුක් වෙනවා. අය අඬනවා. අවසානයේ මොකද කරන්නේ? අය තමන්ගේ සැමියාව පර්වතයකට ඔසවාගෙන යනවා. ඔසවාගෙන ගිහිල්ලා අය කන්න ලබුවක් කරනවා. ඇය ඉල්ලීමක් කරනවා. කාගෙන්ද? දෙවියන්ගෙන්. මේ ලෝකේ පාලනය කරන දෙවියෙක් ඉන්නවනම් මේ මගේ මේ වචනේ අහන්න. හරි මගේ පතිපුතා ධර්මයේ නාමයෙන් මගේ සැමියාව සුව කරලා දෙන්න කියලා ඇය ඉල්ලීමක් කරනවා. කතාවට අනුව මේක යනකොට මේ විදියට වෙනකොට සක්‍රයාගේ පණුකුල් ආසනය උණු වෙනවා. ඔබ දන්නවා සක්‍රයා ඉන්නේ පණුකුම්බල ආසනයක පණුකුල් ආසනයක කාට හරි කෙනෙකුට කරදරයක් වෙනකොට ඒ උණු වෙනවා කියනවා. සක්‍රයා බලනවා තමන්ගේ නුවණ ඇසේ බලනකොට පේනවා මෙන්න මේ හිමාල වනාන්තරයේ පතිමුතා ධර්මයේ රැක මේ වගේ කාන්තාවකට මේ වගේ කිඳුරයකට අසාධාරණයක් කළා කියලා ඔහු එනවා පැන්කෙන්දීකුත් අරගෙන. පැන්කෙන්දීකුත් අරගෙන ඇවිල්ලා අර තුවාලේ තෙල් දැන්න වතුර ඉගෙන. සම්පස්සේ තුවාලේ තිබ්බද කියන වර්ගත් හොඳ කරගන්න බැරි වෙන්න
මේක සුවපත් වෙන. අපි ඔකට කියන්නේ අභව්‍ය චරිත භාවිත කිරීම. අභව්‍ය සිද්ධි භාවිත කිරීම. දැන් කවුරු හරි එක්කෙනෙක් අතර ගන්න ඉන්නකොට පැකට්ියක් කරන් ගවිලා හතර දේනින්දයක් මේවා දාන්නේ නෑ නේද? මතක තියාගන්න මේවා මේවා දුර්වලතා නෙමෙයි මොකද? මේවා දැම්මේ ඉස්සර මිනිස්සුන්ට දැනුම තිබෙන්නේ ඉස්සර මිනිස්සු හරි මෝඩයි. මේ තරම් හිමු සමාජයක නෙමෙයි. ඒතර මෙහෙම ඇහුවෙන් පස්සේ කාන්තාව යහපත් වෙනවා. ඔවුනොත් කල්පනා කරනවා ඔව් මේක පින්නේ පතිත්තා ධර්මයේ රකින කෙනෙකුට කරන්න බැරි දෙයක් නෙමෙයි. ඕන දෙයක් කරන්න. මැරිච්ච කෙනෙකුට පණ දෙන්න පුළුවන්. තව මොනවද කරන්නේ? ඒක සත්පදේවෙන්ද අවවාද කරනවා. මේ මේ වගේ මිනිස්සු ඉන්න තැන් වල ඉන්න එපා. මිනිස් රාසයෙන් එහාට යන්න කියලා අවවාද කළා. නැවත දිව්‍ය ලෝකයට ගියා කියලා කිව්වොතම කතාව තමයි. මොන අතීත කතාවද? දැන් උඹට තේරෙනවා. දැන් මම ඊළඟට පාඩම් කරනකොට ඔයගොල්ලෝ බැලනවා මේක. කතාවක් වස්තුවක් විදිහට බැලනවා. මෙහෙම වුණා, මෙහෙම වුණා, මෙහෙම වුණා, මෙහෙම වුණා. තේරෙනවද මම කියන්නේ? ඒ නිසා වර්තමාන කතාව වෙනම විදියකට අසෝකනා දේවී කතාව, අතීත කතාව උදේ කිදුලියගේ කතාව වෙනම විදියට ගන්න. මේ කතාව ඇතුළේ පෙන්නේ කාන්තාවගේ පතිවත රැකීමේ උත්තම ගුණාංගය කියන එක මතක තියාගන්න. තම සැමියා වෙනුවෙන් සැමියාගේ සතුටේදී මෙන්ම දුකේදී කරදරේදී විපතේදී සැමියාව අත් නොහැර සැමියාත් එක්ක හිටපු ඒ ශ්‍රේෂ්ඨ කාන්තාවගේ කතා මූර්තිය තමයි වර්තමාන කතාවේ ඇතුළේ අතීත කතාවේ ඇතුළේ අපට පෙන්වා දුන්නේ.